විදිහටම අපි උත්සාහ කරන්නේ රට නියම accountability එකක් සඳහා යාමට නම් ඒ පිළිබඳව විශ්වාසවන්ත සහ ඒ පිළිබඳව අවංකභාවයෙන් කටයුතු කරන මිනිසුන්ගේ මැදිහත්වීමේ තියෙන වගකීම වටිනාකම නිරන්තරයෙන් අවබෝධ කරලා දෙන්නේ. මම හිතනවා තුෂාන් ලංකාවේ ජනතාවට වටිනා චරිතයක් වගේම දේශපාලනයේදීත් ඉතාමත්ම අවශ්‍යම චරිතයක් බවට පත් වෙලා තිබෙනවා. රටේ තිබෙන අවිශ්වාස මිනිසුන් අතර නියම මිනිසුන් වෙනුවෙන් රට වෙනුවෙන් නියම ක්‍රමවේදයක් ඉදිරිපත් කරන්නට එතුමාගෙන් විශාල සහයෝගයක් මේ රට වෙනුවෙන් ලබා ගැනීමට පුළුවන්කම තිබෙන බව මම තවදුරටත් මතක් කරනවා. ඒ නිසා මම ඉතාමත්ම ගෞරවයෙන් තුෂාන්ව පිළිගන්නවා. ඒ වගේම අද මම ඔබත් එක්ක විශේෂ චරිතයක් තව බෙදා ගන්නවා. ඒ තමයි මිස්ටර් තිලක්කුරේ. තිලක්කුරේ මහත්තයා පිළිබඳව මම ඔබට වචන කිහිපයක් කතා කරන්න ඕනේ. ලංකාවේ ඔබ හිතනවා මේ රටේ තිබෙන මේ තත්ත්වය පාලනය කර ගැනීමට හැකියාවක් නැත. ඔබ හිතනවා මේ රටේ තිබෙන මේ තත්ත්වය නහයටත් උඩට ගිහිල්ලා තිබෙන තත්ත්වයක් කියන එක. අපි දකින්නේ ඊට හාත්පසින්ම වෙනස් වෙච්ච තත්ත්වයක්. අපි කියනවා මේ තිබෙන තත්ත්වය මේ රටට ඉතාමත්ම සුදුසු තත්ත්වයක්. මේ රටේ මේ තියෙන තත්ත්වයෙන් වෙනත් තලයකට යන්න අවුරුදු 74ක් තිස්සේ මේ රටේ මේ තිබිච්ච පාලනය, එහි තිබිච්ච වැරදි ක්‍රියාකාරකම්, රට ගොඩනැගීමට තිබිච්ච බාධක සියල්ල ජය ගැනීමට ඉතාමත්ම හොඳම අවස්ථාවක් මේ වෙලාවේ මේ රටේ ජනතාවට ලැබිලා තිබෙනවා. සහ ඒ කාර්යය කරන්න පුළුවන් වෙච්ච සුදුසු මිනිස්සු ඔබලාට ගෙන ඇවිල්ලා ඔබලාත් එක්ක සංවාද මණ්ඩපයට යොමු කරන්න මා උත්සාහ කරන්නේ සැඟවී තිබෙන අවංක නිර්භීත සත්‍ය චරිත. ඒවා සමහර විට ඔබට අපේ මාධ්‍ය නාලිකාවලින් දකින්න ලැබෙන්නේ නැහැ. මොකද දැන් විශේෂයෙන්ම අපි මේ කතා කරන දේ හුදු එක මාධ්‍ය ජාලාවක, අපිට ආදරය කරන එක මාධ්‍ය ජාලාවක විතරක් සමහර විට ප්‍රචාරය වෙන්න පුළුවන්. අනිත් මාධ්‍ය ජාලාවල අපි කතා කරන දේ ප්‍රචාරය වෙන්නේ නැහැ. මොකද ඒ අයට මේ රටේ වැටීමම එක්තරා විදිහකට තවත් වාසියක් වෙන්න පුළුවන්. ඔවුන් බලාපොරොත්තු වෙන වාසිය වෙන්න පුළුවන් ඒක. ඒ නිසා මේ වෙලාවේදී මාත් සමග සිටින සියලුම මාධ්‍යට මම ගෞරව කරනවා. මොකද ඒ මාධ්‍යෙත් බලාපොරොත්තුව මගේ බලාපොරොත්තුවමයි. ඒ මාධ්‍යටත් උවමනා කරන්නේ මේ රට නගා සිටවන්නමයි, මේ රට ගොඩ නගන්නමයි. එහෙනම් ඒ මාධ්‍යත් එක්ක අපි කතා කරනකොට මම අද මේ චරිත ගෙනල්ලා ඔබලාට පෙන්වන්නේ අපේ රටේ තාමත් සිටිනවා ඉතාමත්ම වටිනා චරිත, රට වෙනුවෙන් යමක් කරන්න ඔවුන් සිතමින් සිටිනවා, ඔවුන් කරමින් සිටිනවා. එහෙම චරිතයක් තමයි තිලක්කුරේ, ඉංජිනේර් තිලක්කුරේ මහත්මයා. IT සහ ඉලෙක්ට්‍රොනික IT පිළිබඳව ඉතාමත්ම හොඳ ප්‍රඥාවන්තයෙක්. ඔහු ඒ පිළිබඳව විශේෂයෙන්ම අධ්‍යයනය කරමින් අපි කියනවා ආණ්ඩුවට රට ගෙන යන්න බැරි නම් වහාම ඉලෙක්ෂන් එකකට යන්න කියලා. අපි කියනවා ඉලෙක්ෂන් එකක් ඔබට කරන්න සල්ලි නැත්නම් මිලියන 10කින්, ඒ කියන්නේ හරිනේ මම කියනවා මිලියන 10කින් ලංකාවෙම ඉලෙක්ෂන් එක කරන්න පුළුවන් වෙච්ච IT තාක්ෂණය, මෘදුකාංගය, ඇප් එකක් මෙතුමා නිර්මාණය කරලා තිබෙනවා. එතුමා එය නිර්මාණය කරලා තිබෙනවා විතරක් නෙවෙයි, එය විශ්ලේෂණාත්මකව ඔබට කියන්න පුළුවන් විදිහේ හොඳ අධ්‍යයනයක් එතුමා අරගෙන ඇවිල්ලා තිබෙනවා. මම එතුමාව ඔබට ගෙන හඳුන්වා දෙන්නේ අපි මේ ඇවිල්ලා මේ මැතිවරණ ක්‍රියාවලිය පිළිබඳ විතරක් නෙවෙයි, මේ රටේ පාලනය කර ගැනීමට බැරි කිසියම් අංශයක් තිබෙනවා නම් වෙළඳ අංශය, පාරිභෝගික අංශය, එහෙමත් නැතිනම් එක්ස්පෝර්ට් අංශය, ඩිවලොප්මන්ට් අංශය, ඒ විදිහක් නෙවෙයි තාක්ෂණික අංශය, මේ සියල්ලටම මෘදුකාංග නිර්මාණය කරන්න පුළුවන් ශක්තියක් සහ ඉතාමත්ම සුළු මුදලකින්
මේ රට යටා තත්ත්වයට ගෙන එන්නට පුළුවන් වෙච්ච ශක්තියක් මේ ඉංජිනේරු මහත්තයා තුළ තිබෙනවා. ඒ නිසා මම ඉස්සෙල්ලම ඔහු මේ ස්ථානට පැමිණීමට මම ගෞරව කරනවා වගේ මම ඒක ආදරෙන් පිළිගන්නවා. මම මගේ කතාව ඔබලා හැම වෙලාවෙම වගේ මගේ කතාවත් එක්ක රැඳී සිටිනවා. මම ඉතාමත් ආදරයෙන් ස්තුති කරනවා මාත් එක්ක රැඳිලා මගේ දේශනවලට සවන් දීලා නොයෙක් විදිහේ මට එවන සුබපැතුම් නොයෙක් විදිහේ මාත් එක්ක එකතු වෙයි. මම මේ සියල්ලටම ස්තුති කරනවා. හැබැයි ඔබලාට මම අද කියන්න යන දේ, අද ඔබලාට කතා කරන්න යන දේ ඉතාමත්ම වැදගත්, ඉතාමත්ම අවශ්‍ය දෙයක්. IT මුදුකාංග පිළිබඳව කතා කරනකොට ඒක ටිකක් වැටහීම හරිම අමාරුයි. කම්පියුටර් එකක් පාවිච්චි කරනවා වගේ ලේසියෙන් ඒ ගැන කියලා දෙන්න බෑ, ඒ ගැන ඉගෙනන්න බෑ. ඒ නිසා ඒ වගේම තමයි මැතිවරණ ක්‍රමයක් පිළිබඳව වෙනස් අලුත් අදහසක් අපි ඉදිරිපත් කරනකොට ඒ පිළිබඳව දිගින් දිගටම කතා කරන්න මම එතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මම තුෂාන් ගුණවර්ධනයටත් ස්තුතිවන්ත වෙනවා. තුෂාන් ගුණවර්ධනගේ කතාවේ මතුවෙච්ච යම් දේවල් තිබෙනවා මම ඔබත් එක්ක බෙදා හදා ගන්න ඕනේ. හැබැයි මම හිතනවා මම පෙර සූදානම් වෙලා ඇවිත් තිබෙන අදහස් ඔබත් එක්ක බෙදා හදාගෙන මම පසුව තුෂාන්ගේ කතාවට එන්නම්. මම මේක ඔබට කියන්න ඕනේ කියන මතයේ මගේ මනස තියාගෙන ඉන්නේ. මම ගාලු මෝදර අපේ තරුණ ළමයින්ගේ අරගලයේ නිතරම ගිහින් ඒ අරගලයේ දකින දේවල් අතරේ මගේ මනසට දැඩිවම දැනෙච්ච දේ තමයි මේ තරුණ දරුවන් අරගල භූමිය විදිහට තෝරාගත්තේ ගෝල් ෆේස් පිට්ටනියයි. එතකොට පළමුවෙනින්ම අරගල භූමිය ගෝල් ෆේස් පිට්ටනිය විදිහට තෝරාගත්තාම මම එතන ගිහින් දැකපු දේ තමයි අපේ රටේ ආර්ථිකය අවුරුදු 74ක ආර්ථිකය. අපි කියනවා අපේ රටේ ආර්ථිකයෙන් අපි හම්බ කරලා තිබෙනවා කියලා. මම හිතනවා මේකේ අනිත් පැත්ත. ඔබ තාමත් මේ රටේ ආර්ථිකය මේ රටේ සංවර්ධනයේ උදෙසා, මේ රටේ ජනතාව උදෙසා, මේ රටේ ජීවත් වෙන මිනිස්සුයා උදෙසා මේ රටේ ආර්ථිකය ගොඩනගලා නැහැ. මේ රටේ ආර්ථිකය ගොඩනගලා තිබෙන තරමක් ගොඩනගලා තිබෙන්නේ වෙනත් රටවල් වල අයට හම්බ කරන්නයි. මම එක උදාහරණයක් විතරක් මෙතනදී ගන්නම්. ගාලු මෝදර පිටියට ගිහිල්ලා බැලුවොතින් ඔබට පෙනෙනවා ගාලු මෝදර පිට්ටනිය ඉස්සරහා තිබෙන හෝටල් ප්‍රමාණය පිළිබඳව. පළමුවෙනිම මගේ ඇස ගැටෙන්නේ ගලධාරි හෝටලය. ගලධාරි හෝටලයේ ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා ඔබ එහි අයිතිකරුවන් කවුද කියලා හොයලා බැලුවොතින් ඔබට පෙනේවි ගලධාරි හෝටලයේ අයිතිය තිබෙන්නේ ඩුබායි රටට කියන එක. ඊළඟට ඔබට දැනෙනවා තාජ් සමුද්‍ර හෝටලය. ඔබ තාජ් සමුද්‍ර හෝටලයේ ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා බලන්න තාජ් සමුද්‍ර හෝටලයේ අයිතිය තිබෙන්නේ ඉන්දියාවේ තාජ් ගෲප් කියන කණ්ඩායමටයි. ඊළඟට ශංගරිලා හෝටලයේ අයිතිය තිබෙන්නේ චයිනා මැලේසියා කියන කණ්ඩායමටයි. ඊළඟට රමාදා හෝටලයේ අයිතිය තින්නේ ජාබර් කදීර් කියන කණ්ඩායමටයි. ඊළඟට හොලිඩේ ඉන් හෝටලේ ඇමරිකන් චේන් එකට අයිති වෙන ගෲප් එකටයි ඒකේ අයිතිය තිබෙන්නේ. දැන් බලන්න මම මේ ගත්තේ අක්කර 2ක් 3ක් අතර තිබෙන ලංකාවේ වැදගත්ම වටිනාම ආර්ථික භූමියක තිබෙන ආර්ථිකයේ බෙදී ගිහිල්ලා තිබෙන ආකාරයයි. මම දන්නේ නැහැ ඔබට මා මේ කියනදී කොච්චර දුරකට වැටහෙයිද කියලා. ඒ භූමියේ අපි කියනවා ලංකාවේ අපි එදා ඉඳලම කතා කරලා තිබෙන්නේ විදේශිකයන් අපේ රටට ආවහම අපි විදේශිකයන්ගේ පැමිණීම තුලින් අපේ ආර්ථිකය දියුණු වෙනවා කියලා. අපි හම්බ කරනවා කියලා. එහෙමනම් විදේශිකයා ඩුබායි වලින් එන විදේශිකයා ඇවිල්ලා නතරවන්නේ ඩුබායි වලට අයිති ඒ
හෝටලයේ චීනයෙන් මැලේසියාවෙන් එන විදේශිකයා නතරවන්නේ චීනයට අයිති ඒ හෝටල් ජාලය තුලයි. ඇමරිකාවෙන් පැමිණෙන විදේශිකයා පැමිණ නතරවන්නේ ඇමරිකානු ජාලයට අයිති හෝටලය තුලයි. ඒ වගේ බැලුවාම ආර්ථිකමය විදිහට අපි හම්බ කරන එක නෙවෙයි කළ තිබෙන්නේ. වෙනත් කෙනෙක්ට ඒ රටින් එන ආර්ථිකය මේ රට තුලත් ඔවුන්ට හම්බ කර ගැනීමට අවස්ථාවක් අපි සලසා දීලා තිබෙන්නේ. මෙන්න මේකයි අද මේ රටේ ආර්ථිකයේ වැටීමට මා හඳුනාගත් පළමුවෙනිම සිද්ධාන්තය. අපි තාමත් ප්‍රමාද නැහැ අපේ වැටී තිබෙන තැන් හඳුනා ගන්න. අද අපේ තරුණ දරුවන් අඩුම තරමේ ඔබගේ ගෙදර තිබෙන ආශ්‍රිත ප්‍රදේශයේ තිබෙන හැම භූමියකම තිබෙන ආයතනය තුලට ගිහිල්ලා බලන්න ඒ භූමියේ ඒ ආයතනයේ අයිතිය කාටද තිබෙන්නේ කියලා. සමහර විට නම තිබෙන්නේ වෙන කෙනෙක්ට පුළුවන්. නමුත් එහි ආදායම යන්නේ වෙනත් රටක පුද්ගලයෙක්ටයි. මම මේක කියන්න පටන් ගත්තේ අන්න අර ලංකාවට ආපු එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාව මුහුදේ ගිලුණු වෙලාවෙයි. මම ඒක කියන්න පටන් ගත්තේ ඇයි? අපි නැගිටින්න පටන් ගත යුතුයි කියන සංඥාව මම ඔබලාට ගෙනෙමිනුයි. මේ රටේ නායකයෙක්ට බැරි වෙලා තිබෙනවා නම් මේ රටේ ජාතික ප්‍රතිපත්තිය ගෙන එන්න මම ඉදිරිපත් වෙනවා. ඔබලාව ඒ කාර්යවේට එක් කරගෙන යන්න. ඔබට නායකත්වය දෙන්න කෙනෙක් නැතිනම් මම ඉන්නවා ඒ නායකත්වයට ඔබව අරගෙන යන්න. දීන නියාලු වැටිච්ච රටකට, මිනිස්සු වැටිලා තියෙන රටකට අවශ්‍ය කරන්නේ නැගිටින ක්‍රමවේදය කියලා දෙන්න පුළුවන් වෙච්ච නායකත්වයක්, වැටිච්ච තැනකට නැගිටින්න පුළුවන් වෙච්ච ක්‍රියාවලියක්, මැනේජ්මන්ට් එකක්, ක්‍රමවේදයක්. අපි ඒකයි අර අර ඉංජිනේරු තිලක්කුරේ මහත්තයව ගෙනාවේ. අපිට අවශ්‍ය වෙලා තිබෙනවා දැන් සිස්ටම් එකක් හදාගන්න. සිස්ටම් එක හදාගන්න නම් ලේසිම ක්‍රමවේදය තමයි IT ක්‍රමවේදයේ මෘදුකාංග. අද ලෝක හැම තැනම සියලුම දේවල් අද කම්පියුටරයිස් වෙලා තිබෙන්නේ. කොලකෑලි පාවිච්චි කරන්නේ නැහැ. ඒකෙන් ශ්‍රමයත් ඉතිරි වෙනවා, වගේම ඒකෙන් කාර්යයත් හරි ආකාරයට කරනවා. Tamanṭa gedara indagenama tamange applications yawanna puluwan. Ehemehi duwanna ona karanne ne. Gedara indagenama vyapare karagena yanna puluwan. Mama ai obalaata aapasu sarayak meka kiyanne. Obala hitanawa indana netivima mata ape rate swairitwe neti wenna puluwan kiyala. අපේ රට වෙනත් මිනිස්සෙගේ අතට යන්න පුළුවන් කියලා මොන්න තරම්නම් මෝඩ චින්තනයක්ද, මොන්න තරම්නම් නියාලු චින්තනයක්ද, මොන්න තරම්නම් වැටිච්ච චින්තනයක්ද? ඔබට තාමත් ඔබේ වටිනාකම දැනෙන්නේ නැතිනම්, මේ රටේ අගය දැනෙන්නේ නැතිනම් මම කියනවා ඔබ එකතු වෙන්න මාත් එක්ක. මම හදලා දෙන්නම් ඔබේ මේ රට. මාස 6ක්වත් යන්නේ නැහැ මේ රට ආපසු සැරයක් ගොඩනගන්නේ මේ තිබෙන තත්ත්වයෙන් ඉහළට. ඔබට දන්නේ නැහැ ඒක කරන්න. ඔබට උවමනා කරන්නේ ප්ලෑන් කරලා. ඔබට උවමනා කරන්නේ මේ රට බිඳුවටම වට්ටලා මේ රටේ මිනිස්සුන්ට කියලා. කියවන්න නම් අපි තවත් කාගේ හරි රටක යටත් විජිතයක් වෙලා හිටියට කමක් නැහැ කියලා මම කියනවා. අවුරුදු 300ක් අපි යටත් විජිත වෙලා හිටියා. ඊටත් වඩා කාලයක් අපි යටත් විජිත වෙලා හිටියා. ආපසු අපි යටත් විජිත වෙන්නේ නැහැ කිසිම රටකට. මම ඉන්නවා ඒක ඔබට හදලා දෙන්න. සල්ලිත් ගෙනත් දෙන්නම්, රටත් ගොඩනගලා දෙන්නම්, ක්‍රමවේදයක් හදලා දෙන්නම්. ඔබලාගෙන් කිසි දෙයක් එපා මට. හැබැයි ලාංකීය කම අපේ රට ස්වෛරීත්ව රාජ්‍යයක් විදිහට, අපේ රට මේ රටේ උපනූපන් දරුවන්ගේ අනාගත සිහිනය විදිහට, අද කුස පිළිසිඳගෙන සිටින අම්මලාගේ සිහින දේශයේ විදිහට ආරක්ෂා කර දෙනවා පොරොන්දු වෙලා අනුමානෙන්ම. ඒක තමයි මම මේ කරන්නේ. මං ඒකයි මේ කතා කරලා කියන්නේ. CNN නාලිකාව එක්ක
ඉන්දියාවේ දක්ෂම ලේඛිකාව වෙන අරුන්දති රෝයි සීඑන්එන් නාලිකාව සමග සංවාදයක් ගොඩනගනවා. ඒ සංවාදයේ ඇය දිගින් දිගටම කතා කරනවා ඉන්දියාවේ අද පාලනය කරමින් තිබෙන පාලන තන්ත්‍රය විසින් කරගෙන යන අකටයුතුකම්. ඒ රටේ ජනතාව මොනතරම් පීඩාවට පත් වෙලා ඉන්නවද කියන එක ඇය දිගින් දිගටම කියනවා. ඇය දක්ෂ ලේඛිකාවක්. ඇය ඒවා කියන්නේ ඇයගේ තනි අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය වෙනුවෙනුයි. ඒ නිසා ඔබ තාමත් දන්නේ නැත්තම් ලෝකයේ මේ වෙනකොට තිබෙන ප්‍රශ්න, මේ වෙනකොට තිබෙන ආර්ථිකමය ගැටලු ඔබට තීරණය කරන්න බෑ මේ රට වැටිච්ච රටක් කියලා. අද ඊයේත් ඉන්දියාවේ පැය දෙකටත් අටටත් කාලයක් විදුලිය කප්පාදු කරනවා. එහෙමනම් ලංකාව විතරක් නෙවෙයි විදුලිය කප්පාදු කරන්නේ. අපිට ළඟම තිබෙන මහා බලවත් රටවන ඉන්දියාවෙත් විදුලිය කප්පාදු කරනවා. පකිස්තානයේත් විදුලිය කප්පාදු කරනවා. නේපාලයේත් විදුලිය කප්පාදු කරනවා. බංග්ලාදේශෙත් විදුලිය කප්පාදු කරනවා. අද පරණ ගල් අඟුරු නිදි විශේෂයෙන්ම ඔස්ට්‍රේලියාව, එංගලන්තය, ජර්මනිය, යුරෝපයේ තිබිච්ච පරණ ගල් අඟුරු නිදි ආපසු සැරයක් වැඩ කරන්න පටන් අරගෙන තිබෙනවා. ඇයි මේ අර රුසියාවත් යුක්‍රේනයත් අතර ඇතිවෙච්ච ගැටුම මත බලවත් රටවල් වලට වමනාකම තිබුණා ලෝකයේ ආර්ථිකයේ තත්ත්වය වෙනස් කරන්න. ඒ වෙනස් කරන්න ගත්ත පියවරවල් විදිහට තමයි එහි බලපෑම තමයි මේ අපේ රටටත් වෙලා තිබෙන්නේ. අපේ රටේ නායකයින්ට මේවාට කතා කරලා ඒ සඳහා ගත යුතු ක්ෂණික පියවර ගැනීමට තරම් පුළුවන් කමක් නැහැ. හැබැයි ඒගොල්ලන්ට ගන්න බැරි වීම මේ රටේ වැටීමක් වෙන්නත් බෑ. ඒ අයට ගන්න බැරි වෙච්ච තීරණ ගැනීමට පුළුවන් කමක් තිබෙනවා අපිට. අපිට මේක කරලා පෙන්වන්නත් පුළුවන්. මේ කතා කරන දේම ප්‍රායෝගිකව කරලා පෙන්වන්නත් පුළුවන්. මම හිතනවා මම කියන දේ ඔබට හොඳටම පැහැදිලි. රට වටන්න, රටේ ජනතාවව අන්තිම තත්වයට දාන්න. හොඳයි, මේ රටේ තෙල් නැහැ. මේක ඔබ කවුරුත් දන්නවා අපේ රටේ භූමිය තුලින් අපි තෙල් නිෂ්පාදනය කරන්නේ නැහැ කියලා. එහෙමනම් අපේ රටේ පුද්ගලයෙක් ඇමරිකාවේ ඉඳගෙන කාබනික තෙල් නිෂ්පාදනය කරමින් සිටිනවා. විශාල ආදායමක් ඇමරිකාවට ලබා දෙනවා කාබනික තෙල් නිෂ්පාදනය කරමින්. ඇයි මේ අපේ රටේ ඥානය, මම මේක අහන්නේ නායකයින්ගෙන් මේ රටේ, ඇයි මේ අපේ රටේ ඥානය වෙනත් රටක කාබනික තෙල් නිෂ්පාදනය කරනකොට අඩුම තරමේ ඒ පුද්ගලයාව ලංකාවට ගෙනල්ලවක්වත් අහන්නේ නැත්තේ මේ රටේ තෙල් ප්‍රශ්නෙට කුමක්ද කළ හැකි විසඳුම කියලා? විසඳුමක එන්න පුළුවන්කම තිබෙන තත්ත්වයක් නැතිනම් නායකයින්ට ඔවුන්ගේ පාලනයෙන් පෙනෙන්නේ රට වටන්න කරන ක්‍රියාවලියක් කියන එකයි මේක ඔවුන් කරන්නේ. දිගින් දිගටම ඔවුන් මේක කරනවා නම් මම මගේ රටේ මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා ආදරයෙන්, ඔබට ගැහෙන හදවතක් තිබෙන්න ඕනේ මේ රට පිළිබඳව. ඔබට වැටිච්ච හදවතක් නෙවෙයි. ඔබ කුමන තැනක සිටියත්, ඔබ කුමන තත්ත්වයක සිටියත්, ඔබ කුමන රටක සිටියත් ඔබේ හදවත ඔබේ රට වෙනුවෙන් ගැහෙන හදවතක් බවට පත් කරගන්න. මාත් සමග එකට හිටගෙන දේශපාලනයට වඩා එහාට ගිය රට ගොඩ නගන ක්‍රියාවලියට එක් වෙන්න මම ඒකයි ඔබට කියන්නේ. අදත් අපි පරක්කු නෑ. මේක ස්වෛරී රටක්. මේක ශ්‍රී ලංකාව. මේ සිටින සියලුම ජාතීන් එකට එක්ුණෝතින් අපේ රට උතුම්ම වාසනාවන්ත රටක් කරන්න පුළුවන්. ප්‍රායෝගිකව මම මේ වැඩසටහන ගෙනල්ලා දෙනවා. දැන් තව දෙයක් කියන්න ඕනේ. IMF ආයතනය ඇවිල්ලා අපිට මුදල් දෙනවා කියන සිතුවිල්ල මත අපි බලාපොරොත්තු වෙන ඔවුන් අපිට මුදල් ලබා දෙයි කියලා ඔවුන් මාධ්‍යකරුවන් අඬගහලා IMF සංවිධානයේ තිබෙන වැඩපිළිබඳව අපේ රටේ දැනුවත් කිරීම සිද්ධ කරනවා. මම හිතනවා මේ confession of economic hitman මේ කෘතිය ලිව්වේ IMF සංවිධානයේ
හිටපු සභාපතිවරයා. එතුමා මේ කෘතිය සඳහන් කළා තිබෙනවා World Bank එක IMF සහ මේ ලෝකයේ තිබෙන විශාලම බැංකු ක්‍රියාවලියන් ඒවා තුලින් කරන අකටයුතුකම් ඒවා තුලින් කරන බිඳවැටීම් ඒවා තුලින් කරන පෙළඹවීම් කුමක්ද කියන එක මම ඒ නිසා කියනවා මේ රටේ උගත් ජනතාවට උගත් තරුණයින්ට අලුත උපදී සිටින තරුණ දරුවන්ට මේ රට වෙනුවෙන් හදවත ගැහෙන රටට ආදරය කරන මිනිස්සුන්ට මේ කෘති අරගෙන කියවන්න මේව තමයි සත්‍ය අලුතෙන් අපිට කවුරුත් ඇවිල්ලා කියලා දෙන්න ඕන කරන්නේ නේ සත්‍ය ලේඛනගත වෙලා තිබෙනකොට කෘතියක් විදිහට අනිත් කෘතිය තමයි වයිනේෂන් ෆේල් ඇයි ජාතීන් විදිහට රටවල් බිඳවැටෙන්නේ ඉතාමත්ම වැදගත් කෘතියක් ඔබ කියවිය යුතු දේශපාලනය දැන ඉගෙන ගන්න ඕමනානම් මම මේවා දිගින් දිගටම ඔබට කියමින් කියමින් සිටින්නේ රටක් වට්ටවන්න බෑ කාටවත් තමන් බලගතු උනායි කියලා රටක් වට්ටවන්න බෑ කාටවත් තමන් ධනපතියා උනායි කියලා රටක් වට්ටවන්න බෑ කාටවත් තමන්ගේ අතේ සල්ලි තිබුණයි කියලා රටකේ රටේ මුදල් නැති වුණාට අපි මේ රට ගොඩ එන්නම් තනකොළ කාලා හරි අපි ගොඩ එමු නමුත් අපේ රටට අඩිය ගහන්න දෙන්නේ නැ කිසිවෙක්ට මේ රටේ භූමිය ගන්න දෙන්නේ නැ කිසිවෙක්ට මම නැගී සිටිනවා ඔබේ වෙද උණ්ඩ විඳින්න මාව ඉස්සරහට දාන්න මං එනවා මේ වෙඩි උඩ විදගෙන මේක කරන්න මතක තියාගන්න මට මේ රටේ මිනිස්සු වටිනවා මේ රටේ භූමිය වටිනවා මේ රටේ මුහුද වටිනවා ගස් කොළන් වටිනවා සතා සිව්පාව වටිනවා අහස මුහුද වෙරළ පොළව අපිට තිබෙන අපේ උරුමයයි අපේ උරුමය උදුරගන්න ඔබලාට කිසිම අයිතියක් නැහැ Sovereignty is the power of our humanity. Sri Lankan power. මං කතා කරන දේ ඔබට තේරෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා මං දෙවියන්ටත් කියනවා වඳින්න තිබෙන හැම තැනකටම මම වඳිනවා මගේ රට ආරක්ෂා කර දෙන්න. ලබන ඉරිදා තුන්වෙනිදා අපි සත්‍යග්‍රහයට සූදානම් වෙලා සිටිනවා. ජාතික ප්‍රතිපත්තිය වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තිය කියලා කියන්නේ මේ රටේ සියලුම ජනතාවගේ අයිතිය සිංහල දෙමළ මුස්ලිම් ක්‍රිස්තියානි හින්දු බර්ගර් මේ සියලු දෙනාගේම අයිතිය ආරක්ෂා කරන්නයි ජාතික ප්‍රතිපත්තිය ගොඩනැගෙන්නේ මා සමග එකතු වෙන්න කියලා මං ආදරෙන් ගෞරවෙන් ඉල්ලා සිටිනවා ඒ අපි ජාතික ප්‍රතිපත්තියට කතා කරන්නේ කාටවත් ගෙදර යන්න කියලා කියන්න නෙවෙයි මට ප්‍රශ්නයක් නෑ කවුද මේ රටේ ජනාධිපති වීම මට ප්‍රශ්නයක් නෑ කවුද මේ රටේ අගමැති වීම මට ප්‍රශ්නයක් නෑ කවුද මේ රටේ පාලන තන්ත්‍රය වීම ඒ සියලු දෙනාම මේ රට ආරක්ෂා කළ යුතුයි එයයි ඔවුන්ගේ වගකීම ඔවුන්ට ඒ වගකීම කරන්න බැරි නම් ඔබට පුළුවන් ඉල්ලා අස්වෙන්න ඔබගේ ගෞරවාන්විත අස්වීමේ ඉල්ලීම ලබා දී අපේ රට අපිට කරගෙන යන්න ඉඩ දෙන්න කියලා මම ඉල්ලමින් නතර වෙනවා ස්තුතියි උණුසුම් පුවත් දෙසනින් දැනගන්න ලක් දෙරණ අපිව subscribe කරන්න වීඩියෝවට like කරන්න comment කරන්න share කරන්න අමතක කරන්න එපා